දුවල පුතාලා දැන් අපි මනුෂ්‍ය චරිත කතා කරානේ. දැන් ඔන්න අපි සත්ත්ව චරිත ගැන කතා කරන්නට යන්නේ. දැන් අපි දන්නෝ අපේ නාට්‍යවලට මනුෂ්‍ය චරිත කේන්ද්‍රගත කරගෙන නාට්‍ය නිර්මාණය කරනවා වගේම අපිට සිද්ධ වෙනවා යම් යම් අවස්ථාවලදී මනුෂ්‍යයාගේ අත්දැකීම් සත්ව ජීවිතය පාදක කරගෙනත් ඉදිරිපත් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. දැන් අපි දන්නවනේ නාට්‍ය තිනෝ ඒ වගේ නේද පුංචි අපිට දැන් තේරෙයි. තොප්පි වෙලෙන්දා ඊළඟට මාෂා සහ වලහා වගේ නාට්‍ය අපි ගත්තොත් එහෙම මේවා අපි සලකන්නේ ගොඩක් වෙලාවට මේ සත්ව චරිත පාදක කරගෙන ඉදිරිපත් කරන චරිත හැටියට. ඉතින් එතකොට අපි දන්නවා ලෝකයේ අති දැවැන්ත නිෂ්පාදන තියෙනවා ලයන් කිං වගේ නිෂ්පාදනයක් අපි ගත්තොත් තනිකරම සත්ව චරිත පදනම් කරගෙන ඉදිරිපත් කරන නාට්‍යයක්. එතකොට ඒ වගේ අපිට සිද්ධ වෙනවා සත්තුන්ගේ ජීවිතය උපයෝගී කරගෙන ඔවුන්ගේ චර්ය රටාවන් ඔවුන්ගේ ස්වරූපයන් ඒවා ආශ්‍රය කරගෙන වඩා රසවත් විදිහට මේ නාට්‍ය ඉදිරිපත් කරන්න. ඉතින් මේ තියෙන්නේ එබඳු අවස්ථා කීපයක්. බොහොම රසවත් නේද මේ බලන්න කාන්තාවක් මොනවාද අපේ එළදෙනක් සමග කරන යම් නාට්‍යමය ජවනිකාවක් තමයි අපි මෙතනදී මේ පාවිච්චි කරලා තියෙන්නේ. බලන්න නේද හරිම අපිට හිතා ගන්නවත් බෑ ඒගොල්ලන්ට ඒකට උචිත වෙන විදිහේ වස්ත්‍රාභරණ ඇඳලා නේද උචිත විදිහට මෙතන ළමයි දෙන්නෙක් ඉන්නවා. පේනවද චරිත දෙකක් තියෙනවා නේද කකුල් දෙකක් හතරක් පේනවනේ නේද. එතකොට බලන්න මේ ආකාරයට අපිට පුළුවන් හරිම අපූරු විදිහට මේ සත්තුන්ගේ ජන රටාව චර්ය රටාවන් පාවිච්චි කරලා වේදිකා නාට්‍ය වලින් සමාජයට යම් ආකාරයක පණිවිඩයක් දෙන්න. මේ තියෙන්නේ පොඩි ළමයි ඔවුන්ගේ නාට්‍ය සඳහා වස්ත්‍ර නිර්මාණය කරගෙන ඒකට උචිත වෙන විදිහට විස්මුහුණු වගේ දේවල් යොදාගෙන චරිත නිර්මාණය කරන්න ගත්තු උත්සාහයක්. ඉතින් බලන්න වර්ණ ගලපලා තියෙන හැටි මේ කොස්ටියුම් එකක් හදාගන්න ඕන් කොයිතරම් මහන්සි වෙන්න ඇද්ද නේද. මේවා එකපාරටම හදන්න බෑ මේවට සැලැස්මක් තිබිය යුතුයි. එතකොට මේ සැලසුම් සහගතව මේ අය මේ චරිතවලට යම් බාහිර සමාරෝපයක් ඒ කියලා කියන්නේ ඇඳුම් මායිත්තම් වලින් චරිතයට යම් ආකාරයක සමාරෝපයක් සිද්ධ කරගෙන ඊට පස්සේ චරිතය නිර්මාණය කරනවා. ඊළඟට බලන්න මේ වගේ චරිත අපි ගත්තොත් නේද පේනවද අද්භූත චරිත අපි ගත්තොත් බලන්න මේ වලස් පවුල මේ අපිට පේනවා මේ මේ ඡායාරූපෙන් අපිට පේන්නේ වලස්සු තුන්දෙනෙක් ඉනවා. දැන් ලංකාවෙත් වලස් පවුල කියලා නාට්‍යයක් ඉනවා චන්දන අලුත්ගේ මහත්මයාගේ. ඒ නාට්‍යයේ ඒ කතා වස්තුව ඉදිරියට ගෙන යන්නේ චූටි ගෑනු ළමයෙක් රුවන් මලි. එතකොට එයා කැලෑවේ මේ සර්කස් කණ්ඩායමක් අත සර්කස් කණ්ඩායමකින් මේ එකට සම්බන්ධ වෙලා ඉන්න වලස් අම්ම කෙනෙකුයි වලස් බබෙකුයි වලස් තාත්තා කෙනෙකුටයි මුණ ගැහිලා ඒගොල්ලන්ගේ කතාව තමයි ඒ නාට්‍ය විකාශනය වෙන්නේ. බලන්න මේ සත්ව චරිත පාදක කරගෙන නාට්‍ය අපිට නිර්මාණය කරන්න පුළුවන් බව අපිට පේනවා. ඊළඟට බලන්න මේ වගේ චරිතයක් මේ තියෙන්නේ මං ඉස්සලා කිව්වනේ ලයන් කිං. එතකොට මේ ලයන් කිං නාට්‍යයේ අවස්ථා දෙකක් තමයි අපි මේ දකින්නේ. පේනවද අපූරු කොස්ටියුම් මේවා මේ බලන්න මේ චරිතයේ යොදාගෙන තියෙන ආකාරය. ඊළඟට මේ පූජකයාගේ චරිතය ගායනා කරන පූජකයාගේ චරිතය යොදාගෙන තියෙන ආකාරය. ඉතින් මේ වාගේ අපිට පුළුවන් ඉතා රසවත් විදිහට සත්ව චරිත පාවිච්චි කරන්න. දැන් අපේ ජනකතා ගොඩාරියක් තියෙනවා නේද සත්තුත් එක්ක බැඳිච්ච. ඉතින් මේ සත්තුන්ගේ ජනකතා අරගෙන අපිට පුළුවන් රසවත් නාට්‍ය නිර්මාණය කරන්න. පුතාලා මතකයිනේ අර පොඩි ගමයාගේ ලොකු ගමයාගේ කතාව නේද? නේද කුටිහාමි ඇවිල්ලා පොඩි ගමයාව හැමදාම රවට්ටලා නේද? හොරි කසපන් ගිනි පිපපන් කියලා කෑම ටිකක් කාලා මේ පොඩි ගමයාට හරීම අලකලංචියක් කරනවා. අන්තිමට ලොකු ගමයා බය නැතුව ඉදිරිපත් වෙලා කුටියව ආයේ ගමට එන්නේ නැති වෙන්න කොරියට හොඳ පාඩමක් උගන්වනවා. ඉතින් ඒ වගේ ගොඩක් කතා තියෙනවා අපිට අපේ පැරණි ජන කතා උඩාරියක් තියෙනවා මේ සත්තුත් එක්ක සම්බන්ධ වෙච්ච නේද. ලබු කිරිබත් කාපු හැටි ඊළඟට ඉබ්බගේ හා වගේ රේස් එක ඊළඟට ඉබ්බා අහසින් ගිය හැටි නේද නරියා ඉබ්බවදියේ දාගෙන හිටපු හැටි. එතකොට ගොඩක් වෙලාවට අපි දන්නවා පංචතන්ත්‍රය වගේ ඉන්දියානු කතාවක් ගත්තොත් මේවැයි තියෙන්නේ සත්තු පදනම් කරගත්ත මිනිස්යාගේ අත්දැකීම් නිර්මාණය කරපු අවස්ථා පංචතන්ත්‍රය.
ඒව සිංහල භාෂාවෙන් තියෙනවා පුතාලට ඒව කියව ගන්න පුළුවන්. එතකොට සත්ත්ව චරිතයක් අපි නිර්මාණය කර ගැනීමේදී ඒ සත්ත්ව චරිතයට අදාළ ආකාරයට නාට්‍ය පිටපත ලිව්වට පස්සේ ඒ සත්ත්වයන්ගේ චර්යාව අපිට යම් ආකාරයකට ඒ චරිතයට සම්බන්ධ කර ගන්න පුළුවන්. දැන් හිතන්න නරියෙක් එහෙම නැත්නම් මීයෙක් වඳුරෙක් ලස්සනට අපිට බලා ගන්න පුළුවන් අපේ ඒ නාට්‍යවල විශේෂයෙන්ම අපි තොප්පි වෙළෙන්දා නාට්‍ය ගත්තාම පුතාලට මතක ඇති ඡායාරූප මම ඔයගලන්ට පෙන්වලා තියෙනවා තොප්පි වෙළෙන්දා නාට්‍යයේ වඳුරන්ගේ හැසිරීම් රටාව හරිම ලස්සන විදිහට තොප්පි වෙළෙන්දා නාට්‍යයට පාවිච්චි කරලා තියෙනවා වඳුරෝ ඉස්සර වෙලාම වේදිකාවට පිවිසෙන්නේ එක එක තැන්වලින් ප්‍රේක්ෂකාගාරයෙන් එනවා දෙපැත්තේ තිරවලින් එනවා උඩ එල්ලලා තියෙනවා ලනුවල එල්ලිලා මේ වේදිකාවට එනවා ඊට පස්සේ අර වඳුරු කරණම් ගහනවා සෙල්ලම් කරනවා එකයික රණ්ඩු කරගන්නවා පිනුම් ගහනවා මේ වගේ සෙල්ලම් ගණනාවක් කරනකොට අන්න හරි රසවත් අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට දැනෙනවා ඉතින් ඒක ඒ චර්යාව යොදා ගන්නවා නාට්‍යයේ රසවත් කරන්න දැන් අපි අපි කතා කරා පුදාලට මතක ඇති පුංචි අපට දැන් තේරෙයි නාට්‍යයේ නාට්‍යයේ මීයන්ගේ කලබලකාරී ගතිය මනාවට පාවිච්චි කරලා තිනවා නාට්‍යයට. ඉතින් ඒ වාගේ දැන් නරිබෑනා නාට්‍ය ගත්තොත් නරිබෑනා නාට්‍ය නරියාගේ චරිතය නරියාගේ තියෙන කපටිකම ඊළඟට නරියාගේ තියෙන ලැජ්ජාව මේවා පාවිච්චි කරනවා ලස්සනට නාට්‍යයට. ඉතින් ඒ වාගේ දැන් අපේ කූඹි කතාව වගේ අපි මුද්‍රා නාට්‍යයක් ගත්තොත් එහෙම ඒ චර්යාවන් කූඹින්ගේ කඩිසර බව ඒව පාවිච්චි කරලා තිනවා ඒ නැටුම් වලට. ඉතින් ඒ වාගේ අපිට තියෙනවා අත්දැකීම් ගණනාවක් අපේ වේදිකා නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා අපේ නාට්‍යකරුවන් සිංහල වේදිකාවේදී. ඒ වගේම තමයි පුතාලා දන්නවද අපේ වන්නම්වල බහුතරයක් පුතාලා දැකලා ඇති තියෙන්නේ සත්තුන්ගේ චර්යා පදනම් කරගත්තු තාල නේද? තත්තත් තනත් තනෙන තත්තත් තනත් තනෙන තත්තත් තනත් තනෙන තානා. මොකද්ද මේ කියන්නේ? මේ තානමෙන් කියන්නේ තුරගාවන්නම ගැන නේද? අස්වැයෙක් වේගයෙන් පැන පැන යන හැටි තමයි මේ තානමේ තියෙන්නේ නේද? ඒ වගේම තමයි අපි හනුමාවන්නම ගත්තත් ගජගාවන්නම ගත්තත් අපි නයිඅඩිවන්නම ගත්තත් මයුරාවන්නම ගත්තත් මේ සත්තුන්ගේ චර්යාවට අදාළ වෙන ආකාරයට තමයි මේ නැටුම් සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සෝබා දහමට අයිති කොටසක් තමයි සත්වයෝ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් මේ සෝබා දහමේ ඉන්න සත් එක්තරා අංගයක් වන සත්තුන්ගේ චර්යාවන් අපේ කලාකෘති වලට සම්බන්ධ කරගෙන ඒ තුලින් ඒ සෝබා දහම කෙරෙහි අපි තුල යම්කිසි දයාවක් මාන අනුකම්පාවක් ආදරයක් ඒ කලා කෘතිය තුලින් ඒ සත්වයින් සමග තියෙන ආදරය ප්‍රදර්ශනය කරන්න. දැන් නේද අපි ගොඩක් වෙලාවට අපි සමාජයේ අපි මස් මාංස භුක්ති විඳින අය නේද? ඒ කාලෙදලම අපි පැරණි සමාජයේ ඉඳලම අපි සත්වයින්ගේ මාංශ ආහාරයට ගන්නවා. ඊළඟට ඔවුන්ගේ කිරි අපි ප්‍රයෝජනයට ගන්නවා. ඔවුන්ගේ සම් අපි ප්‍රයෝජනයට ගන්නවා නේද? සත්ව හම් අපි සීත කාලයේදී පොරවන්න පාවිච්චි කරනවා. ඊළඟට ඔවුන්ගේ මස් මාංශ භුක්ති විඳිනවා. ඊළඟට ඔවුන්ව විවිධ පර්යේෂණ වලට භාජනය කරනවා නේද? මීයෝ කියනවා හාවෝ කියනවා වඳුරෝ කියනවා නේද? අපි විවිධ අපේ විද්‍යාත්මක පරීක්ෂණවලදී සත්තු පාවිච්චි කරනවා. ඉතින් මේ සත්තු කියලා කියන්නේත් අපි වගේම ජීවයක් නේද? එතකොට අපි ඔවුන් සමග සුහදව, ඒ කියන්නේ සහජීවනයේ යුක්තව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද? පැරණි සමාජවල අය තෝරාගත්තු සත්තුන් විතරයි මාසට ගත්තේ. හැම සතෙක්ම ගත්තේ නැහැ. අනිත් එක අවශ්‍ය ප්‍රමාණය විතරයි. දැන් ඉතින් එහෙම නෙමෙයිනේ නේද? ඈත දියඹට ගිහිල්ලා අපි දන්නවා ආක්ටික් ඇන්ටාටික් කලාපෝල ඉන්න අධිශීත කලාපෝල ඉන්න සත්තුන්ව පවා අපි මස් වෙනුවෙන් අපි මරලා දානවා. ඊළඟට අපි වෙළඳාම වෙනුවෙන් සත්තු පාවිච්චි කරනවා, සත්තුන්ව පාවිච්චි කරනවා. ඉතින් ඒවා අපිට මනුෂ්‍යයන් හැටියට කොයිතරම් දුරට අපි ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනද කියන එක පිළිබඳව අපිට පොඩි මේ නාට්‍ය වලින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් සත්තු තුල තියෙන දැන් පුතාලා දුවලට ඇති සුරතල් සත්තු ඇති, මාළු ඇති කරනවා ඇති නේද? පූසෝ ඇති, බල්ලු පැටවෝ ඇති නේද? ඉතින් ඒ හාවෝ ඇති කරනවා ඇති නේද? ඉතින් ඒ වගේ අපිට පුළුවන් මිනිසයන් හැටියට අපේ දයාව සතුන්ට දක්වන්න. එතකොට ඒ වගේ
නිර්මාණවලට අපි ඒ වගේ දේවල් තමයි එකතු කරගන්නට ඕනේ. දැන් පුතාලා දන්නවද මාෂා සහ වලහා කියලා නාට්‍යයක් තියෙනවා මතක ඇති 9 වෙනි ශ්‍රේණියට 8 වෙනි ශ්‍රේණියට. දැන් මේ නාට්‍යයේ තියෙන්නේ වලහෙක් තම් ගෙදරට එන ගැහණු ළමයාට වලහා සලකන්නේ නැහැ හොඳට. එයාව වැඩට පාවිච්චි කරනවා. ගැහණු ළමයා වැඩට පාවිච්චි කරනවා. හැබැයි මේ නාට්‍යයේදී ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ ඒ ළමයා සෝබාදහම ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. නේද? මීමැස්සෝ කියන්නේ කවුද කියලා අහුවම මීමැස්සෝ ගැන දන්නේ නැහැ. ඉතින් ඒකට දඬුවමක් වශයෙන් තමයි ඇයගෙන් ගෙදර වැඩ ගන්නවා කියලා කියන්නේ. එතකොට මොකද කරන්නේ? මේ ගෑනු දරුවා පෙළඹෙනවා මීමැස්සෝ කියන්නේ කවුද කියලා දැනගන්න. ඉතින් අපිට අපි මිනිසයන් හැටියට අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ සුබාදහමේ ඉන්න එක්තරා කොටසක් වෙන මේ සත්වයන් කෙරෙහි යම් දයාවක් අපේ ඇති කරගන්න. ඉතින් ඒ හැඟීම අපිට ඇති කරගන්න තියෙන හොඳම දේ තමයි කලාව කියලා කියන්නේ. ඉනුත් අපි වේදිකා නාට්‍ය කලාව ඉගෙන ගන්න ශිෂ්‍යෝ හැටියට අපිට පුළුවන් මේ සත්ව චර්යාවන් සතුන්ගේ මේ ගුණාංග මනුෂ්‍ය ඒවට ගුණාංග වලට මනුෂ්‍ය ස්වරූපයක් දීලා ඒ ආශ්‍රිත කතා ගොඩනගාගෙන අපිට නාට්‍ය ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳම උදාහරණයක් තමයි සිංහබාහු නාට්‍ය. නේද? සිංහයා තමන්ගේ දරුවන්ට සහ තමන්ගේ බිරිඳට දක්වපු ආදරය ඒ නාට්‍යයේදී ලස්සනට එදිරිය සරච්චන්ද්‍ර මහත්මයා ඉදිරිපත් කරනවා. නේද? ඉතින් ඉබඳු දැන් නරිබෑනා නාට්‍ය දානන්ද ගුණවර්ධන මහත්මයාගේ නේද පුතාලා දන්නව ඇති මනුෂ්‍ය කාන්තාවක් විවාහ කරගන්න ගිහිල්ලා නරියට සිද්ධ වෙන අලකලංචිය. නේද? ඒ වගේ අපිට පුළුවන් මනුෂ්‍යයාගේ තියෙන මෝඩකම්, වීරකම් ඊළඟට මනුෂ්‍යයාගේ තියෙන මනුෂ්‍ය හැඟීම් සත්‍යයන්ගේ ජීවිතත් එක්ක සම්බන්ධ කරලා අපූරු කලාත්මක නාට්‍ය නිර්මාණය කරන්න අපිට පුළුවන්. දැන් උදාහරණයක් ගන්න දැන් ජාතක කතා කීයක් තියෙනවද අපේ බෞද්ධ ජාතක කතා වල කොච්චර තියෙනවද සත්තු සම්බන්ධ ජාතක කතා? බක ජාතකයේ තියෙනවා නේද? ඊළඟට අපි දන්න නලපාණ ජාතකයේ තියෙනවා නේද? ඒ වගේ ජාතක කතාත් ගණනාවක් තියෙනවා. සත්තිකුම්භ ජාතකයේ තියෙනවා. ඉතින් එතකොට ඒවයින් අපි මිනිස්යාට තමයි ජීවනාදර්ශ ලැබෙන්නේ. ඉතින් සෑම කාලයකම අතහැර නොගිය තරමටම මේ සත්වයන් සමග මිනිස්යාගේ බැඳීම පවතිනවා. ඉතින් ඒවා අපි අපේ නාට්‍යවලින් ඉදිරිපත් කරන්නට උත්සාහ කිරීම හරිම වැදගත්. ඒ තුලින් අපිට පුළුවන් සෝබාදහමේ මේ සමබරතාවය කියන එක ආරක්ෂා වෙන පරිදි අපිට මේක පවත්වාගෙන යන්න පුළුවන්. ගොඩාක් වෙලාවට නවීන තාක්ෂණයෙන් ගොඩනැගිච්ච චිත්‍රපට තියෙනවා. ඇනිමේෂන් චිත්‍රපට කියලා අපි කියන්නේ. නේද? ඇන්ස් වගේ කතාවක් අපි ගත්තොත්, බීස් වගේ එකක් ගත්තොත් එහෙම නේද? හරි ලස්සන චිත්‍රපට තියෙනවා සත්තුත් එක්ක පාදක වෙච්ච. ඉතින් ඒ කිංකොන් වගේ එකක් ගත්තොත් දැවැන්ත චිත්‍රපටියක්, තාසන් වගේ එකක් ගත්තොත් දැවැන්තයි. නේද? එතකොට ඒ වගේ අපිට තියෙනවා අපි දන්න ලස්සන චිත්‍රපට අපිට විඳින්න හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා සත්ව චර්යා පාදක කරගෙන ඔවුන් අධ්‍යයනය කරලා නාට්‍යවලට යොදා ගැනීමත් ඉතාම වැදගත්. හොඳයි. ඊළඟට අපි සාකච්ඡා කරමු කොයි විදිහටද අපි මේ අද්භූත එහෙනම් මනක්කල්පිත චරිත සහ ස්වභාව ධර්මයේ අසුරු කරගත්තු චරිත නාට්‍යවලට පාදක කරගන්නේ කොහොමද කියන එක අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු.